මිස්ටේක්ස් කියන්නේ වෙන්න ඕන දෙයක් කියලා මම ඇත්තටම දැන් තමයි හිතන්නේ. ඒත් ඒක වෙන වෙලාවට ඒක මාර අමාරු දෙයක්. මම මේ ජර්නි එක පටන් ගත්තේ මට අවුරුදු 22 දී. ඒක ඇත්තටම ඒ පටන් ගන්න වෙලාව කොලදී මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නෑ මම මොකද්ද කරන්න යන්නේ කියලා. I have no idea about what I'm going to do. Actually it's like a hobby. I'm starting this like a hobby. එතකොට මම HR එක කරා, මම account side එකේ work කරා, මම insurance side එකේ work කරා. This is just like a hobby to me. එතකොට hobby එකෙන් earn කරන්න idea එකක් මට තිබ්බේ නෑ. Small කියන්නේ small start එකක් with my, in my father's place. I'm joined with my punchi. එතකොට ඒක ඇත්තටම අර මම මේ වගේ ස්ටේජ් එකකට එනවා කියලා මේ වගේ පීක් එකකට එනවා කියලා I have no idea. ඒ ස්ටාර්ට් එක මම හිතනවා මීට වඩා හොඳට ස්ටාර්ට් එකක් තිබ්බනම් මම මීට වඩා හොඳ ස්ටේජ් එකක මේ වෙනකොට ඉන්නවා කියලා. Main thing is මම ඉගෙන ගත්තා මේ දේ ගැන. I have kind of fashion designing, dress making, I have higher diploma. So ඒක තමයි මේකේ මගේ ඒ කියන්නේ හොඳ බේස් එකක් මට තිබ්බ නිසා තමයි මම මෙතනට වෙනකන් ආවේ. මගේ මිස්ටේක්ස් ගැන කතා කරන I have so many mistakes. අපේ ඇටිටියුඩ්ස් මේ අපේ මේ 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 මේකට ෆීල්ඩ් එකට බලපානවා. එතකොට I am a fussy. So ඒ වගේ නැතු මම අර හරි calm ඒ වගේ වෙන්න මට ඒ වගේ දේවලුත් මගේ මේ ජර්නි එකේදී මට බලපෑවා. ඒ කියන්නේ when I'm dealing with a customer එයාගේ ෆීලිංස් අපි ඉගෙන ගන්න මොකද this is for the lifetime. We are doing a bridal dress. ඒක අපි යාලත් එක ඩීල් කරනකොට අපි යාලගේ හොඳට මානස ගැන අවබෝධ කරගන්න ඒ වගේ මට අවබෝධ කරගන්න බැරි වුණු අවස්ථාවල මම ප්‍රශ්න වලට මුහුණ දීපු අවස්ථාවල් තියෙනවා. ඒ මිස්ටේක්ස් වලින් මම ඉගෙනගත්ත දේවල් ගොඩක් තිබ්බා. ඒ කියන්නේ කස්ටමර් හැන්ඩ්ලින් මම මාර්කටිං කියන සයිඩ් එක ගැන ෆස්ට් 2 ඉයර්ස් වල මම හිතුවේම නැහැ. So after that මම මට ෆස්ට් දැන් ලංකාවේ ඉන්න සෙලිබ්‍රිටිස්ලා එයාලව මට හම්බ වෙන්න ගත්තා. එයාලා මගෙන් ඇඳුම් කරගන්න එන්න ගත්තා. මම ඒක ඔපචුනිටි එකක් විදියට ගත්ත අවස්ථාවක් තියෙනවා. ඇත්තට මම හැමතැනකදීම කියනවා ඒක මට ඔපචුනිටි එකක් වුණා. එයාලට ඇඳුම් කරන එක, එයාලත් එක්ක තිබ්බ කනෙක්ෂන් එක මට ඒ දේ ඔපචුනිටි එකක් වෙච්ච අවස්ථාවල් තමයි ගොඩක් තියෙන්නේ. එතකොට ඒ දේවල්නේ මම ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා. මිස්ටේක්ස් ගැන මිස්ටේක්ස් කියන්නේ වෙන්න ඕන දෙයක් කියලා මම ඇත්තටම දැන් තමයි හිතන්නේ. ඒත් ඒක වෙන වෙලාවට ඒක මාර අමාරු දෙයක්. මට ඒ මිස්ටේක්ස් වලින් මම ඉගෙනගත්ත දේවල් ගොඩක් කියන්න තියෙනවා. එතකොට මම මේ පීක් එකට එන එක ගැන මම ලාස්ට් 2 ඉයර්ස් තමයි මගේ ගොඩක්ම මේ පීක් එකට එන්නේ. මම බ්‍රෑන්ඩ් එකක් විදිහට මේ ලොන්ච් කරගෙන හැමදේම කරගෙන එන්නේ. එතකොට මම මේකත් එක්ක සබ් බ්‍රෑන්ඩ්ස් දෙකක් කරනවා. එරා බෙස්පොක් ලක්ස් වෙහයන් එරා බතික් කියලා එරා බතික් කියන එක මම පටන් ගත්තේ මෑතකදී. නමුත් ඒ දේ මට පටන් ගන්න මීට අවුරුදු 5ක විතර කාලයක් තිස්සේ ඉඳන් ඕමනාව තිබ්බා. When I'm working with celebrities, there are so many things learn from them. එකනේ යාලගේ ඉගෙන ගන්න තියෙනවා. කියන්නේ මගේ not about my career. එයාලගේ ඉගෙන ගන්න තියෙන දෙයක් කරනකොට අපි කොහොමද ඒක ප්‍රොෆෙෂනල් විදිහට කරන්නේ, අපි කොහොමද ඒකේ ෆිනිෂින් එක කරන්නේ. මොකද sometimes they wearing this for the event or something for the camera. එතකොට කැමරා හේකදී කොහොමද මේ ඇඳුමක තියෙන අඩුපාඩු පේන්නේ. ස්පෙෂලි මම කතා කරන්න කැමති කියන්නේ මාධවි වත්සලාන්තනිය මට හමු වෙන එක ගැන. බිෆෝ 2 ඉයර්ස් ඇයි මෙට් හර්. එයාගෙන් ෂී එයා ගොඩක් කැමති හරිම හයි එන්ඩඩ් විදිහකට ඇඳුමක් ඉවර කරගන්න. සෝ එතකොට එයාගෙන් මම ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා. සෝ ඇන්ඩ සචිනි නිපුන්සලා ෂී ලයික් සිම්පල් තිංස්, සිම්පල් ඇන් එලිගන්ට් තිංස්. එතකොට කොහොමද පොඩි ලස් පොඩි දෙයකින් ලස්සන දෙයක් කරගන්න කියලා මම ඉගෙන ගත්තා. ඒ වගේ එයාලගෙන් තියෙන ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න. ඇන් ඇම් වර්කින් විත් ශෂිනි සිරිවර්ධන. එයා කැමති ක්ලාසි දේවල් වලට. එතකොට ඇඳුමක් කොහොමද ක්ලාසි විදිහට කරන්නේ. ඒ වගේ අපි ඉගෙන ගත්ත දෙයින් නෙමේ එක්ස්පීරියන්ස් එකෙන් ගන්න දේවල් එයාලගෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා. මෝදෑන ක්ලයින්. එහෙම තමයි මම මගේ ජර්නි එක ආවේ. නව් මට අවුරුදු 5ක් වෙනවා මම මේක පටන් අරගෙන. නව් ඇම් ඇයි තින්ක් ඇයි නව් ඇම් ඉන් අ පීක්.